අපි දැම් බලමු පරිගන්නක තිරේ තියෙන අන්තර්ගතය නිවැරදි පිළිවෙලට සැකසුම් කරන්නේ කොහොමද කියලා මේ සඳහා අපි කරන්නේ පරිගණක තිරේ හිස්තැනක මින මේ වගේ රයිට් ලික් කරනවා. එවිට ඇබිල් ලැබෙන ඩොබ් ඩවන් මනුව එක පාවිච්චි කරලා බලන්න මේ ව කියන අවස්ථාවපේ පාවිච්චි කරනවා. මේකින් ලාජ්‍යයිකන් කියනෙක පවිච්චිර බලන්න ඩෙස්ටෝපේ දින අයිකන් ප්‍රමාණය ප්‍රමාණයෙන් විශාල වෙනවා. විවලින් මීඩියම් අයිකන් ගත්තර පස්සේ එක සාමාන්‍ය මධධම ප්‍රමාණයකට එනවා.විලින් ස්මෝල් අයිකන් දුන්නට පස්සේ ඒඩස් පයිකන් ප්‍රමාණය ඉතාමත් කොඩා මට්ටමට පත්වේෙනවා. මේ ව් තුලින් අපිට පුළුවන් ඒවගේ විශේෂ දෙයක්ත්තාව තියෙනවා ෂෝඩස්ටෝප් අයිකන් කිනමින්න මේ ඔපෂන් එක තෙක් එකවං අයින් කරනවා බලන්න ඩෙස්ටෝපිගේ තියෙන අයිකන් ටික දැන් සැඟ විලාග හිල් තියෙන අප නැවතත් මේයිකන් ටික ගන්න ඕනිි නම් ව් මිනුව එක තුළින්ම ෂෝඩස්ටෝ පයිකන් කියන තැන තිනෙන ටික් එක මොම අයිත් දෙෙනවා. බලන් මේක හයිට් කරන්නත් නැවත ලබා ගන්නත් මෙවි කියීනයික එක තුළින් පුළුවන්. ඒවගේම බලන් මේ තියෙන අයිකන් වගේ දේවල් අපි දෙ මෙ මේ විදිර අදිනකොට දෙම මේක ඇදගෙනගේල්ලා ඇතෑරපු ගමන් ආයත් ලිස්් එකට යනවා. මෙහෙම වෙලාතියෙන්නේ වි්වල තියෙන ඔටෝඇරේච් කියන අවස්ථාව ඇක්ටව් කල තියෙන නිසා ම ඔෝඇරේච් කියෙන පෂණ එකයි කරනවා. දෙැම්බලන් මේ අයිකන් මගේ අවශ්‍යතාවය මොකක් වුණාත් මට ඕනිම තැනකට මෙන්න මේ විදිර ඇදළදාන්නපුොල්. හැබැයි පරිගණක තිරයක් පිළිවෙලට තියෙන්න නං මේ අයිකන් සේරම නිශ්ෂිත රටාවකට නිශ්්‍යිත පිළිවෙලක හැදන්න ඕනේ මේක නැවතත් නිශ්ෂිත රටාවකට හද නාශනං කලින් වගේම රයිටලික් කරලා මේක තියන shortෝ් බයි කියන අවස්ථාවත තෝරගත් බලන්නමක නම්ස් type මෝඩිෆයි් කිය පෂන් හතරත් තියෙනවා බලන්නම නේම් කියන එක තෝරගත්තා මේ ලිස්ටි එකයිත් හැදෙනවා එකැන ලිස්ටිකඒ2ස් හරි ඒ වලට හරි පිළිවලට න්ෝ සටේනම් ඩිඩි ෝක. මෙන්න මේ පිරිවලට ෂෝ් බයිවල නේම් කියනකින් හදන්න පුොළුවන්. ඉ පාස තින සයිස් කියන එක. සයිස් කියන්නේ කැපෑ සිටිය එක ධාරිතාවේ මත පදනම් කරගෙන පරිගනගතරයමෙන මේ විදිහට ඇරෙන්ච් කරන්න පුළුවන් අපිට මේක තියෙන සයිස් කියන අවස්ථායි. Iටම් typeයි බලන්න Iම්ටයි් කියෙන කියන්නේ. එකම වර්ගේ අන්තර්ගතයන්, එක තැනකට ගොුණු කරගන්නවා I type.ඒ වගේම date modifiedified. Dat Moified කෙන එක ගත්තර පස්සේ නිර්මාණය කරපු දිනය මත පදනම් වෙලා පරිගන්නක තිරේ ඇරේච් කරනවා. හිතන්න එක්කම දවසක නිර්මාණය වනාා නං වෙලාවදිහත් මෙයා දෙන කිරීමක් කරනවා. ඒක කියන්නේ දිනය සහ වීලාව මත පදනම් වෙලා පරිගණක තිරේ ඇරෙන්ච් කරන්න අප, Dat Moෆයි කියන අවස්ථාව පාමච්චි කරනවා. මේ තියෙන Dat Moified item type සස්සාහ නේම් කියන අවස්ථාව ලින් අපිට පුළුවන් පරිගණක තිරය ඒමී අත විසිරිලා තියන සියලුමන්තර්ගත්තයන් එක තැනකට ගොුණු කරලා නිශ්චිත ආකෘතියකට හදාග. දැම්බආ තිටමියයිකන්ටික එහෙත්ත මෙිහිට ඇදල දාන්න පුළොන්. දැන් තියන ගැටලුව තමයි අපි අමාරුවෙන් ඇරේච් කරපු පරිගණක තිරය මේවිදිීට කවුහරි වෙනස් කරනවන්නන් ඒ මහන්සේ ප්‍රති ඵලන තිවෙනවා. ඒහහින්දා නැවතත් අපික වෙනස් කරන්න බැරිවෙන්න ඔටෝ ඇරේච් කරනා තිකෝමද කරන්නේ. රයිටලෙක් කරලා වියෝකේන මිනුවකින් ඔටෝ ඇරෙන්ච් කියෙන අවස්ථාව විදිරයේ ටික් එකන් දෙෙන. බලන්න දැල් ලස්ට එක නිර්මාණය වන්නා ඕනමකිිනට දැමන්න මේ විදිර අයින්නෙක ඇදගෙන යන්න පුළුවන් හැබයි ඇදගෙන ගිහිල්ලා. මවුස් එක ඇතෑරපු ගමන් ඒක නැවතත් අර පෙර තිබ්බ ලිස් එකටම එකතු වෙනවා. මෙන මේ විදිහයට පරිගණගෙතරේතින මූලිකන්තර්ගතයන් අපිට සැකසම්